ඔය පොඩ්ඩක් පිටිපස්සට බැලුවා නම් රෝහිත ඉන්නවා. අපි ගුණවත්. රෝහිත ඉන්නවා. ඒ ඉන්නේ කොහොමද? පොට්ටුවේ ජාතික කැඳවුම්කරු හැටියට. පොට්ටුවේ ජාතික කැඳවුම්කරු. දැන් පක්ෂවල ජාතික සංවිධායකයෝ ඉන්නවා. කැඳවුම්කරුවෝ ඉන්නවා. දැන් මේ දෙකම එකතු කරලා පුට්ටු කරලා හදුවා ජාතික කැඳවුම්කරුගේ තරතුර. තාම කටවුට් එක කරලවත් නැහැ. අබැයි පොට්ටුවේ ජාතික කැඳවුම්කරු මිනිහ රනිල්ගේ ඔඩක්කුවේ. අඩු ගානේ කටවුට් එක ගහපෙන්න ගලවන්නවත් අවස්ථාවක් දෙන්න තිබ්බා. රෝහිතගේ අවුරුදු 27 පාටිය තියෙනකොට කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගණේ එදා රනිල් එක්ක දාපු උකුළු මුකුළු හැටියට අපි කිව්වා ඔය රෝහිත වැඩි කල්ලන්න කලින් රනිල් ගොඩක්කුවේ තමයි ඉන්නේ කියලා. ඒ රෝහිත රනිල් ළඟ දෙන්න ඉන්නවා ලස්සනට ෆොටෝ එක. කවුද තරුණියක් Facebook එකේ දාලා දිනනවා රත්තරම් බැංකුවට සින්න වෙලා. රත්තරම් බැංකුවට සින්න වෙලා. දොන්නෝමයි. ඔබෙන් ඡන්ද ගන්නකොට පහුගිය මහමැතිවරණේ ඔය රෝහිත මොනතරම් දේවල් රනිල්ට කිව්වද? මතකයි? මොනතරම් බැන්නද? රට කෑව කිව්වා, මහ බැංකුව කැඩුවා කිව්වා, මුඩු රට මුඩුමිමක් කරා කිව්වා, රට බෙදනවා කිව්වා. ඔය කියපු දේවල් ඇත්ත. ඒව හැබැයි වැඩි හයියෙන් කියලා තමයි ඡන්ද ගත්තේ. එහෙම කියලා පාර්ලිමේන්තු ගිහිල්ලා අද රෝහිත රනිල් යෝඩෝ. දැන් කවුද ඉතුරුලා ඉන්නේ? කළුතර දිස්ත්‍රික්කේ නම් පොට්ටුවෙන් ගිය විදුර රනිල් යෝඩෝ ඔක්කුවේ, අනුප රනිල් යෝඩෝ ඔක්කුවේ, පියාර් රනිල් යෝඩෝ ඔක්කුවේ, හෙටානින්ද වැලිමංජු යෝඩෝ ඔක්කුවේ. ඒ පොට්ටුවෙන් ගිය සෙට් එක මේ සජිබ පාක්ෂික යැද්දව දෙන්නෙක්ව රාජිතයි වෙල්කමයි. මේ සතිය අවසන් වෙන්න කලින් ඒ දෙන්න රනිල් යෝඩෝ ඔක්කුවේ පවිත්‍ර කියන්නත් ඕන වචනයක් නේද? රත්නපුරේ අර ධර්මදාස වන්නියාරච්චි කටකාර දෝණියෙන්දා ධර්මදාස වන්නියාරච්චි ශ්‍රී ලංකා කාර්යය මැතිනි ගාණ්ඩුව නියෝජ්‍ය අමාත්‍යම මුද්දරුවා. ඒ පවිත්‍ර අම්බරි ඉඳලා එයත් ගිහිල්ලා රනිල් ළඟට ගිහිල්ලා ඊයේ පවිත්‍ර කියනවා අන්න බංග්ලාදේශ මාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බංග්ලාදේශ මිනිස්සු රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් හොයනවායි කියලා. ඕ රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් හොයනවා. දැන් අපි මොකද කරන්න ඕන? යවමුද? යවමු. කොහොමද යවනවා? එයා ජනාධිපති 21 වෙනිදා වෙනකන් විතරයි. ඒකට අමුතුවෙන් පෝස්ටර් එකක් ගහලා කියන්න ඕනේ නැහැ. නේද? රනිල් තමයි ජනාධිපති කියලා 21 වෙනකන් එච්චරයි. අබැයි රනිල් නිකන් යවන්න එපා. මං කියන්නේ බංග්ලාදේශ මිනිස්සුන්වත් පවුනේ. රනිල්ව ගන්නව නම් බංග්ලාදේශ මිනිස්සු අපි ගන්න දෙනවා අලුත් ප්ලාස්ටික් බේසමක්. ඉතින් මෙහෙමයි මේ රට හදන්න බැරි වෙච්ච මිනිහා බංග්ලාදේශ දවන්න පවුනේ.